අයිබෝවන්, අද තිරුස් රස භෝජන වෙතින් රසම රස පෝක් ස්ටේ ෆ්‍රයි එකක්, පෝක් ජිංජයන් ස්ප්‍රිං අනියන් ස්ටේ ෆ්‍රයි එකක් චයිනිස් ඩිෂයක් කරගෙන තමයි මම ඔයගොල්ලන් වෙත ආවේ. මේ තියෙන අපිට අවශ්‍ය කරන දේවල්. මම මෙතනට පාවිච්චි කරනවා පෝක් උරුමස් ඩ්‍රෑම් 300ක් පමණ, ඊට පස්සේ ස්ප්‍රිං අනියන්, ඉඟුරු, මේ වගේ තීරු කපාගෙන හරි පෙති කපාගෙන හරි ගන්න පුළුවන්. ඒ සමගම මිරිස් කෑලි, ලුණු කුඩු, සීනි, ගම්මිරිස් කුඩු, බේකින් සෝඩා, ඔයිල් ඔයිල් ඕන වෙනවා මේක බැඳ ගන්න, සෝයා සෝස්, ලයිට් සෝයා සෝස්, පස්සේ කුකින් වයින් මම පාවිච්චි කරනවා, පස්සේ තියෙනවා සෙසමි ඔයිල්, ඔයිස්ටර් සෝස්, එවගේම මේ මම කලින් චොප් කරගත්ත සුදු ලුණු තෙල්වල දාලා තියෙන ගාලික් ඔයිල් කරලා, ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මෙහෙම පෝක් ටික අපි මරිනේට් කරගන්න යන්නේ. දැන් අපි ඒ ටික මෙහෙම වාජනය කර දාගන්නවා. දාගෙන අපි ඉතුරු මේකට අවශ්‍ය කරන තුන පහ වර්ගයක සෝස් වර්ග ටික එකතු කරගන්න. මම මෙහෙමයි ඒක එකතු කරගන්නේ. මුලින්ම මම බේකින් පවුඩර් ටික, බේකින් සෝඩා ටික එකතු කරනවා. බේකින් සෝඩා දාන්නේ එතකොට මේ පෝක් එක ටෙන්ඩර් වෙන ගතිය වැඩි වෙනවා. ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින් මේක තෙල් එකට දාන නිසා ඒක අර විහිදෙන්නේ නැතුව ඇතුලේ තියෙන මේ මොයිස්චර් එක රඳවා ගන්නවා. ඉතින් ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු ස්වල්ප, ලුණු තේ හැන්දක් විතර, ගාලික්. අපි මේ තියෙන දේවල් ඔක්කොම මේ පෝක් එක මරිනේට් කරන්න දාන්නේ නැහැ. මෙතනින් අපි දාන්නේ මේ සෝයා සෝසුයි, ගාලික්යි, ලුණුයි, කුකින් වයින් ටිකකුත් දානවා මේකට. මේ ටික හොඳට මිශ්‍ර කර ගන්නවා. කරලා පැය භාගයක් කරලා වඩා සමන පැය භාගයක් කරලා තිබෙන මැති මරිනේට් කරලා තියෙනවා මෙහෙම. ජිංජර් ටිකකුත් එකතු කරාම එක රසවත්. ඉතින් මේක අපි ප්‍රධානව යොදාගන්නේ ජිංජර් නිසා. මම මේක පැත්තක තියලා මම මේ මරිනේටරත් පොඩ්ඩක් එකතු කරා. දැන් වගේ මරිනේට් කරලා පොක් එක පැත්තකින් තියෙනවා. ඒකවල මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ කොහොමද මම මේක අන්තිමට හදාගන්න යන්නේ කියලා. මෙතන ස්ප්‍රින් ඔනියන්ස් කපා ගන්න විදිහ අපි ඔක්කොම එකපාර යූස් කරන්නේ නැහැ. කරලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මුලේ තියෙන කොටස් දෙකකට තුනකට වගේ මේ වගේ කපා ගන්න මේ තරම් දිගට. මොකද මේක ලස්සනකුත් තියෙනවා. අනිත් එක මේක මම මුලින්ම එකතු කරනවා. අපි මේක බදිනකොට ඔයගලන්ට පේන්නේ. එතකොට මේකේ තියෙන රසයත් අර ඒ කෑම එකට ලගා ගන්න තමයි ඒක මුලින් එකතු කරන්නේ. ඉතුරු ටික, ඉතුරු මේ කෝල ටික මම විදුලා පොඩ්ඩක් පොඩියට කපාගෙන මේ පසුව පාවිච්චි කරන්න සැත්තකින් තියාගන්නවා. මේ කෝල ටික දැන් දාන්නේ නෑ කෑම එකට. අරකින් හදලි වුණාට පස්සේ තමයි දාන්නේ. දැන් මම මෙහෙම භාජනයකට රත් කරලා ඒකට තෙල් ටිකක් දානවා. දැන් අපි මේ පෝක් එක හදාගන්න යන්නේ. මේ තෙල් ටික පොඩ්ඩක් රත් වුණාම
මේකට එකතු කරනවා ගාලික්, එවගේම ජින්ජ, ඊට පස්සේ ස්ප්‍රිං අනියන්. මේ තුන තමයි අපි එකතු කරන්නේ. මේකට මේ තෙල් එක රත් වුණාම අපි ඒක එකතු කරනවා. එතකොට තමයි මේ දේවල් ඔක්කොම මේ රස ලැබෙන්නේ මස් එකට. දැන් අපි ජින්ජ ටික එකතු කරා, ගාලික් ටික පොඩ්ඩක් දාලා තව මේ තෙල් චුට්ටක් රත් වෙලා මදි. තෙල් රත් වුණාම මේ දාන්න ඕනේ මෙහෙම. ඒක විහිදලා හැඳි ගා ගන්න. පස්සේ මේකට එකතු කරනවා ස්ප්‍රිං අනියන් තර අපි ඉස්සෙල්ලම කපාගත්ත දිගට කපාගත්ත ටික එකතු කරගන්නවා. දැන් මේ ටික ඔහොම බැදෙන්න දෙනවා, ටික වෙලාවක් සොටේ වෙන්න දෙනවා. ඒකට ඊට පස්සේ අපිට එකතු කරන්න පුළුවන් කුකින් වයින්, ඊට පස්සේ මිරිස් කෑලි, අර අපි ගාව තිබුණු එකතු කරන්න තියෙන ටික කීප වර්ග කීපයක් තියෙනවා. මේ වෙලාවේ එකතු කරන්න එහෙනම් මුලින්ම එකතු කරනවා මේකට කුකින් වයින්. එතකොට මේ වෙලාවේ තෙල් නටන වෙලාවේ මේ හොඳ අවස්ථාව මේකට. දැන් මෙහෙම අපි පෝක් ටික එකතු කරලා මරිනේට් කරගත්ත. ඒක පොඩ්ඩක් හැඳි ගාලා මිරිස් කෑලි මේ අවස්ථාව අපිට දා ගන්න පුළුවන් මේට. ලුණු කුඩු රස අනුව ස්වල්පයක් එකතු කරනවා. මොකද අපේ සෝස් වල සෑහෙන ලුණු තියෙන නිසා හරි කල්පනාවෙන් ලුණු එකතු කරන්න ඕනේ. මේ පෝක් එක පොඩ්ඩක් හැඳි ගගා ඉදෙනකන් මේ ආකාරයට බැද ගන්න අපට පේනවා ඇති පාට වෙනස් වෙලා එක ඉදීගෙන එනවා. ඊට පස්සේ ඔය ආකාරයට විනාඩි 6-7ක් මේ ආකාරයට කරලා ඊට පස්සේ නේද මම කුකින් වයින් එකතු කරනවා. මේ තෙල් නටන වෙලාවේ ඒක තියෙන කුකින් වයින් එකතු කරනවා. දැන් මම සඳහා එකතු කරනවා ඔයිස්ටර් සෝස් එකතු කරලා සෝය සෝස් ටික ගොඩට එකතු කරනවා.
ඉතින් සෝය සෝස්ටික මම මේක සෝය සෝස්ථාන පස්ස තව අපිට දාන ඉතුරලා තින්න සීනි සීනිත් මේකට සෑහෙන්න රසයක් ගන්නවා. මොකද මේ සමරක් වෙලාට අපිට මේ තියෙන හමේතියම රස බැලන්ස් කරන්න සීනි වලින්. ඉතින් ද මෙහෙම කල සසමවෙල්ටකුත් දාලා රස ඔන්නම් බලන්න පුළන් කොහොමද කියලා රසානුව ට පස සීනය එකතු කරනවා. මම මේකට සීනි හැන්දක් වගේ තමයි යොදා ගන්න. මේ වැඩි ගින්දරේ මෙම හොඳට දැදෙන්න ම කියලා තියෙනවා. දැන් තමයි අවස්ථාව මම සීනි එකතු කරන. දැන් අපි මේක අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේක ඉදනකම් පොඩ්ඩක් මේ විදිහට හඳි ගන්න විතරයි තියෙන්නේ. දැන් අපි දාන්න කර ඕන කරන්නේ ඔක්කොම දාලා ඉවරයි. මාස්සක ඉදනකම් පොඩ්ඩක් මේ විදිහට. ඒ වගේම මේ ඔබට පේන විදිහට තෙල් ගතියර තියෙනවා. මේක අපිට වතුර සුට්ටක් මේක එකතු කරලා ග්‍රේවි එක ගන්න පුළුවන්. මේ ග්‍රේවි එක වතුර වගේ නම් කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරලා වතුර වලට කෝන් ෆ්ලවර් එකක් දාලා මේක එකතු කරාම මේක හොඳ ටික් එකකට එනවා ඝනකමට. ඉතින් ඒ වගේ ඔබට කරන්න පුළුවන්. කෝන් ෆ්ලවර් මේ සැහඳ දෙහිකර වතුර ටිකක් දාලා සීතල වතුර ටිකක් දාලා මේක එකතු කරා. එතකොට මේක නේද තෙල් ගතිය සහ දිය ගතිය නැති වෙලා යනවා. මේ මොහොත වෙනකොට හොඳ සුවඳක් එනවා. ජින්ජර්වල ඉංගුරු සුදුළු උණු වල ඒ වගේම දාපු සෝයා සෝස් වගේ දේවල් වල හොඳ සුවඳක් මේ අවස්ථාවේ අපිට ලැබෙනවා. දැන් මේ අපි ඇවිල්ලා තියෙන අවසාන අදියරට අපි දැන් ඉතුරු කරගෙන තිබුණු ස්ප්‍රින් අනියන්ස් ටික මේ ආකාරයට එකතු කරනවා. දැන් මොකද ටිකක් අමුවට තියෙනකොට ඒක රහයි. මොකද මේවා ඉදෙන්න වෙලා යන්නේ. ඒ වගේ එකතු කරනවා. මේක තමයි මේ චයිනිස් ෆෝක් ෆ්‍රයි එක. ෆෝක් ස්ටයර් ෆ්‍රයිස් ජින්ජර් ඇන්ඩ් ස්ප්‍රින් අනියන්. මේ තියෙන අවසාන ඔබට රස බලලා ඔබට කැමති ආකාරයට මේක සීනි ගතිය ඒ වගේම මිරිස් ගතිය එකතු කරන්න පුළුවන්. ඉතින් මේක දැන් පිළිගන්වන්න පුළුවන්. මේ ඉතින් අපි තවත් වීඩියෝකින් නැවත හමුයමු. මේ ඔබට මේ රස බලන්න කියලා ලන මේ තින්නේ අවසානයේ මා පිළිගන්නවා.